Oxford College of Business. All we do, all we are, is business education. මේ හදන්නේ කොලේ වහලා කාටවත් සත්‍ය අනාවරණය කරන්නේ නැතුව ලහි ලහියේ මේක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න. මේකේ තියෙනවා අතුරුදන් වෙච්ච පුද්ගලයන්. ඒගොල්ලෝ විභේදනයක් කරනවා. උතුරුහා නැගෙනහිර ප්‍රදේශවල ඉන්න අතුරුදන් වෙච්ච පුද්ගලයන් හා දිවයිනේ සසු ප්‍රදේශ. මොකද වෙනස ඔක්කොම මිනිස්සුයෝනේ. මේක එක රටක්. අපේ ජනතාව මෙහෙම කොටස් කරලා වර්ග කරලා මෙසේ කිරීමට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මේකේ සඳහන් වෙනවා විදේශීය ආයතන හා රටවල් වලින් මුදල් ලබා ගන්නට පුළුවන්. එතකොට මේ පිට රටවල් වලින් සල්ලි දෙන පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ අමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ඇතුළු වීමට පුළුවන් තත්ත්වය මේ නීතිය නිසා ඇතිවෙනවා. මේ කාර්යාලය පැමිණෙන නිගමන පදනම් කරගෙන සිවිල් හෝ අපරාධ නඩු දාන්න බැහැ. හැබැයි ඒ ලබා ගන්නා සාක්ෂි තාමත් ව්‍යාජ ලෙස අපේ රණවිරුවන්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් විදේශීය රටවල්වල යුද අපරාධ චෝදනා එයාට විරුද්ධව ඉදිරිපත් කළා. ගෝලීය අධිකරණ බලය කියන සංකල්පය යටතේ ඒ අය විශාල අනතුරකට පත් කිරීම. ඒ කාර්යාලයේ නිල කාර්යභාරයක් තමයි ඒ අතුරුදන් උණයි කියලා සිතන පුද්ගලයන් සැමරීම. අපි පැහැදිලිව කියනවා මේක සංසිද්ධියාව නෙමෙයි, සංසිද්ධියාවේ ප්‍රතිවිරුද්ධ දෙයක්. දැන් රටට හෙලිදරව් කරන්න ඕනේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ පොරොන්දු දුන්නේ කවුද? සයිඩ් අල් හුසෙයින්ගේ වාර්තාව. ඒකේ තියෙනවා රණවිරුවන්ට විරුද්ධව නඩු දැමීම ඉක්මන් කරන්නයි කියලා. හැම අතින්ම කොටු කරන්න බලනවා. විශේෂ අධිකරණ පත් කරන්න, විදේශීය විනිශ්චයකරුවන් ඒ අධිකරණ වලට දාන්න, ඒ ක්‍රමවේදයෙන් ඉවත් කරන්න බැරි නම් අවසාන පියවරක් හැටියට උසාවියයි නීතියයි අමතක කරලා පරිපාලන ක්‍රියාදාමය කරා ඒ අය ඉවත් කරන්නයි කියන යෝජනාව කවුද පිළිගත්තේ? වෙන කවුරුත් නෙමෙයි, සිරිසේන වික්‍රමසිංහ රජුයි.